වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ ආරාධනය පිළි අරගෙන මේ පුවත්පත් සාකච්ඡාව ආවරණය කරන්නට ආපු සියලුම මාධ්‍ය සහෝදර සහෝදරයන් ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා. මම හිතන්නේ විශේෂයෙන් අරමුණ කුමක්ද කියලා පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ හැමෝම දන්නවා මේක මේ වෙනකොට ඉතාම බරපතල කාලීන සංවාදයක් බවට පත් වෙලා තියෙනවා රට තුළ. වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය පෙනී සිටින්නේ මේ රට තුළ ආචාර ධාර්මික වෙබ් සංස්කෘතියක් ස්ථාපිත කරන්න. අපි ඒ නිසාම ඒ සඳහා වන ආචාර පද්ධතිය සකස් කළා. ඒ ආචාර පද්ධතියට අනුකූලව කටයුතු කරන සමාජික වෙබ් අඩවි පමණයි අපේ සංවිධානයේ සමාජිකත්වයේ දරන්නේ. එතකොට අපි මේ රට තුළ යහපත් වෙනසක් ඇති කිරීම සඳහා ඉතාමත්ම අමාරු යුගයක පෙරමුණ අරගෙන වැඩ කරපු වෙබ් නියෝජනය කරන කණ්ඩායමක්. අපි එදා බලාපොරොත්තු වුණේ මේ රට තුළ යහපත් වෙනසක්, මාධ්‍ය නිදහස සහිත යහපත් වෙනසක් ඇති කරන්න. ඒ වගේම අපි පෙනී හිටියා, අපේ ඉල්ලීමට අපි මතු කරා මේ රට තුළ විශේෂයෙන්ම ඔන්ලයින් මීඩියා වල ඒ නිදහස් සංස්කෘතිය ස්ථාපිත කරන්න. නමුත් අවාසනාවකට අර කතාවක් තියෙනවා, වළංකාරයාගේ අවුරුද්දක වැඩ පොලුකාරයට එක දවසයි කියලා. අද එහෙම තත්ත්වයක් බිහි වෙලා තියෙනවා ආණ්ඩුව මේ ගත්ත තීන්දුවත් එක්කලා. රජය කියා හිටියා, ප්‍රධාන රජයේ ප්‍රධානින් කියා හිටියා මේක පැය 72කට පමණක් රටේ තියෙන තත්ත්වය සලකා බලලා පනවන නීතියක් කියලා. ඒ පැය 72 ඉවරයි. අපි මාධ්‍ය නිවේදනය නිකුත් කරමින් කියා සිටියා අපි ඒත් මේකට විරුද්ධයි. මොකද පැය 72ක් වුණත් සමාජ මාධ්‍ය වාරණය ලක් කරන්න අවශ්‍ය නැහැ. මොකද ඒ සඳහා ඕන තරම් ප්‍රතිපාදන තියෙනවා, ඒ සඳහා ඕන තරම් නීතිමය කාරණා තියෙනවා. අපේ නීතිඥ ප්‍රබෝධ සහෝදරය එක පැහැදිලි කරයි. ඒ සියලු ප්‍රතිපාදන තියෙද්දි රජයට කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ පැය 72කට වුණත් මේ වාරණය කරන්න. නමුත් අපි කියා සිටියා රටේ තත්ත්වය සලකලා අපි පැය 72ක් අල්ලන් ඉන්නම් කියලා. නමුත් ඒ පැය 72 ඉවරලා දැන් දවස් ගාණක් වෙනවා. ඒ නිසා අපි තා පැහැදිලිව තීන්දුව කරගත සංගමයේ හැටියට මේක නම් දැන් මාධ්‍ය වාරණයක් කියලා කියන්නේ. ඒ නිසා තමයි අපි අපේ ප්‍රධාන තේමාව මේ පුවත්පත් සාකච්ඡාවේදී අපි ලකුණු කරේ මේක මාධ්‍ය වාරණයක් පැය 72 ඉවරයි කියලා. ඉතින් ඒ නිසා ඒ පදනමේ ඉඳලා අපි දන්නවා රටේ සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව ඔබ අප හැමෝටම තියෙනවා ගැටලු ගණනාවක්. අපි කියන්නේ ඒකට විසඳුම ඒව තහනම් කරගෙන මේ අපි විශ්වාස කරනවා වෙබ් සදාචාරාත්මක වෙබ් මාධ්‍ය කලාවක් රට තුළ ස්ථාපිත වෙනවා වගේම අපි විශ්වාස කරනවා ආචාර ධාර්මික සමාජ මාධ්‍ය කලාවකුත් මේ රටේ ස්ථාපිත වෙන්න ඕනි කියලා. මොකද අපි එහෙම කියන්නේ මේ රට තුළ ක්‍රියාත්මක වෙන සමාජ මාධ්‍ය තුළ ගැටලු ගණනාවක් තියෙනවා. අපි ඒ නිසා කියනවා අපි දැනට වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා ෆේස් ටු ෆේස් බුක් කියලා මේ සංවාදයේ දිගටම ඉස්සරහට ගෙනියන්න. අපි මේ සංවාදයේ හරහා බලාපොරොත්තු වෙන ඇත්තටම ආචාර ධාර්මික සමාජ මාධ්‍ය කලාවක් පිළිබඳ සංවාදයක් රට තුළ ඇති කරන්න. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා රජය මේ වෙලාවේ ඉතා ඉක්මනින් තීන්දුවක් අරගන්න ඕනේ කියලා මේක වහාම අහෝසි කරා. මේ වාරණය සම්පූර්ණයෙන්ම නැති කරලා දාන රජය තීන්දුවක් ගත යුතුයි කියලා අපි විශ්වාස කරනවා.